පෘෂ බලග්න හිමියන්ත සිකුරුමාරුව කොහොමද බලපාන්න කියලයි මං අද කතා කරන්නේ. මේ සිකුරුමාරුව සිද්ධ වෙන්නේ ජූලි 7 වෙනිදා උදේ 4:33ට. සිකුරු ග්‍රහය කටක රාශියට තමයි ගමන් කරන්නේ. ජූලි 31 දක්වා කටක රාශිය රැඳී තියෙනවා සිකුරු ග්‍රහය. මේ වෙනකොට බුධ ග්‍රහයත් කටක රාශිය තමයි ගමන් කරන්නේ. බුධ ග්‍රහය 19 වෙනිදා වෙනකන් රැඳී ඉන්නවා. ඒ වගේම කටක රාශියට සිකුරු සහ බුධ කියන ග්‍රහයන් දෙන්නම සතුරු විදිහට තමයි ජ්‍යොතිෂයේදී සඳහන් වෙන්නේ. නමුත් බුධ සහ සිකුරු යම්කිසි ප්‍රමාණයක අංශක ප්‍රමාණයකින් ඈත් වෙලා තමයි ගමන් කරන්නේ. වෘෂභ ලග්න හිමියන්ගේ 3 වැන්නට තමයි සිකුරු ග්‍රහය පිවිසෙන්නේ. බුධ ග්‍රහයත් ගමන් කරනවා 3 වැන්නේ. ඔබගේ ලග්නේ මේ වෙනකොට ගුරු ග්‍රහයත් ගමන් කරනවා. ඉතින් 3 වැන්න කියන්නේ වික්‍රමස්ථානය. ඔබගේ උත්සාහය උනන්දු වැඩි වෙන කාලයක්. ඔබට බුධ ග්‍රහයත් සුභඵල ගෙන දෙන ග්‍රහයකින්ද ඒක වාසියක් වෙනවා මේ සිකුරු මාරුවට. මොකද බුධ ග්‍රහය කියන්නේ 2 සහ 5 අධිපති. ඉතින් ඒ නිසා ඔබට සුභඵල ගෙන දෙනවා. ධනය සම්බන්ධවත් වැදගත් වෙනවා බුද්ධ ග්‍රහය දෙවැන්න අධිපති නිසා. ඉතින් ධනය සම්බන්ධයෙන් ඔබට ධනලාභ යෙදෙනවා. හදිසි ධනලාභ රැකියා ස්ථානයෙන් හෝ ව්‍යාපාරවලින් ඔබට ධනය ලැබෙනවා මේ කාලය තුළ. ඉතින් ඔබට ධනය ඉතිරි කරගන්නත් පුළුවන් වෙනවා මේ කාලය තුළ. මොකද දෙවැන්න අධිපති බුද්ධ ග්‍රහයත් එක්ක ඉන්න නිසා ඔබගේ උත්සාහය උනන්දුවත් තියෙනවා ධනය ඉපයීමට සහ වෙනත් වැඩ කටයුතු සියල්ල සාර්ථක කර ගැනීමට. සිකුරු ග්‍රහය ලග්නාධිපති නිසා 3 වැනි ගමන් කිරීම සුභඵල ගෙන දෙනවා. ඒ වගේම ඔබ ලේඛන කටයුතු වල එහෙම නැත්නම් නැටුම් සංගීත චිත්‍ර ආදී කලාවන් වල යෙදලා ඉන්න කෙනෙක් නම් මේ කාලේ ඔබට ගොඩක්ම සුභඵල ගෙන දෙනවා. ඒ වගේ වැඩ කටයුතු වලට ඔබගේ උනන්දුව වැඩි වෙනවා. ඒ වගේ කටයුතු කරන අයට ලාභ ප්‍රයෝජන ලැබෙනවා මේ කාලය තුල. ගොඩක්ම සුභඵල ගෙන දෙනවා එවැනි වැඩ කටයුතු කරන අයට. ඒ වගේම සහෝදරීන්ගෙන් ඔබට උදව් ලැබෙනවා. වෙනදට වැඩිය ඕනෑම කටයුත්තක් සඳහා සහයෝගය ලැබෙනවා. ඒක ඔබගේ කටයුතු වලට පහසුවක් වෙයි. ඉතින් සිකුරු ග්‍රහය 7 වැන්නට සහ 11 වැන්නට දෘෂ්ටි හෙලනවා. ඔබගේ අයස්ථානය සහ කලත්‍ර ස්ථානය කියන්නේ විවාහය සම්බන්ධවත් වැදගත් වෙනවා. සිකුරු ග්‍රහය 7 වැන්නට දෘෂ්ටි හෙලීම නිසා විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට විවාහ යෝජනා යෙදෙනවා. ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය තියෙනවා 7 වැන්නට. ඒ හින්දා ගොඩක් දුරට ඔබගේ උත්පත්ති කේන්ද්‍රයත් යහපත්ව තියෙනවා නම් හොඳ සනාමන්ත විවාහ යෝගය දෙන්න පුළුවන් ඔබට මේ කාල සීමාවේදී. ගුරු සහ සිකුරු කියන දෙන්නගෙම දෘෂ්ටිය 7 වැන්නට යෙදෙන නිසා. ඒ වගේම විවාහ ජීවිත ගත කරන අයගෙත් ගෘහ ජීවිතය යහපත් වෙනවා. දරුවන්ගේ බලාපොරොත්තු ඉටු වෙනවා. ඒ වගේම දරුපල බලාපොරොත්තුෙන් ඉන්නවා නම් යම්කිසි කෙනෙක් ඒ අයගෙත් ඒ ප්‍රාර්ථනාවන් නිට්ටු වෙනවා. ඒ වගේම 11 වැන්නට මේ දෘෂ්ටිය හෙලීම නිසා අයස්ථානය. ඉතින් ඔබට හදිසි ධනලාභාදියත් යෙදෙන්න වාසනාව තියෙනවා මේ කාලයේදී. රැකියාවෙන් හෝ ව්‍යාපාරික කටයුතු වලින් මුදල් ලැබෙන්න වාසනාව තියෙනවා. ඒ වගේම සිකුරු ග්‍රහයාගේ 9 වැන්නට දෘෂ්ටි හෙලීම නිසා බුද්ධ ග්‍රහයාත් 9 වැන්නට දෘෂ්ටි හෙලනවා. ඉතින් ඔබගේ පුණ්‍ය කටයුතු වෙනදට වැඩිය වැඩි වෙනවා. ඔබ පිනට දහමට යොමු වෙනවා. ඒ නිසා ඔබට ගැටළු සහගත දේවල් තිබුණා නම් ඒ පින් කටයුතු නිසා ඒ දේවල් निराකරණය කරගන්න වාසනාව තියෙනවා. ඔබගේ උත්පත්ති කේන්ද්‍රයේ පෙරපින් බලය තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ කාලයේදී පෙරපින් බලයෙන් ඔබට වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔබගේ 3 වැන්න අධිපති වෙන්නේ චන්ද්‍රයා කටක රාශිය නිසා. චන්ද්‍රයා බලවත්ව තියෙන දවස්වලට ඔබට පුළුවන් විශේෂ වැඩ කටයුතු හොඳින් සාර්ථක කරගන්න. මං දින කීපයක් කියනවා. ඔබට ඒ දින ඕනනම් සටහන් කරගන්නත් පුළුවන් වෙයි. 9, 10, 11, 21, 22, 30 කියන දවස් ඔබට සුභඵල ගෙන දෙනවා. මොකද චන්ද්‍රයා සුභ ස්ථානවල තියෙන දවස් තමයි මම කිව්වේ. එතකොට සිකුරුගේ බලය තවත් වැඩි වෙනවා. ඉතින් ඔබට ලොතරැයි මිලදී ගැනීම හෝ මැණික් වාසනාව, එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු හෝ රැකියාවේ කටයුතු, එහෙම නැත්නම් අධ්‍යාපන කටයුත්තක් ආදී ඕනෑම දෙයක් සාර්ථක කරගන්න මේ දවස්වල ඔබට කරන්න පුළුවන් වෙනවා. ඉතින් ওই විදිහට තමයි ඔබට සිකුරු මාරුවෙන් පලාපල තියෙන්නේ. තෙරුවන් සරණයි ඔබට.
සිකුරුමාරුව මිතුන ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියන එකයි මම අද කතා කරන්නේ. මේ සිකුරුමාරුව සිද්ධ වෙන්නේ ජූලි 7 වෙනිදා උදේ 4:33ට සිකුරු ග්‍රහය කටක රාශියට ගමන් කරනවා. ඒ වගේම 31 වෙනිදා වෙනකන් කටක රාශිය පවතිනවා ජූලි 31 වෙනිදා වෙනකන්. ඉතින් කටක රාශියට සිකුරු ග්‍රහය සතුරුයි කියලා තමයි ජ්‍යොතිෂය සඳහන් වෙන්නේ. මේ වෙනකොට බුධ ග්‍රහයත් කටක රාශිය ගමන් කරනවා 19 වෙනිදා වෙනකන් පවතිනවා. ඉතින් මිතුන ලග්න හිමියන්ගේ දෙවැන්නට තමයි සිකුරු ග්‍රහය පිවිසෙන්නේ. 12 සහ 5 අධිපති වෙනවා ඔබගේ මිතුන ලග්න හිමියන්ගේ සිකුරු ග්‍රහය. ඉතින් දෙවැන්න කියන්නේ ධනස්ථානය. බුධ ග්‍රහයත් ධනස්ථානයේ ගමන් කරනවා. ඉතින් ඔබගේ බුධ ග්‍රහය මිතුන ලග්න හිමියන්ගේ ලග්නාධිපතිත්ව වෙනවා. ඉතින් ඔබට සුබඵල ගෙන දෙනවා ධනය සම්බන්ධව, ඉතුරු කිරීම සම්බන්ධව. වෙනදට වැඩිය ඔබගේ ඉතුරුම් වැඩිවීමක් වෙනවා. ධනය ලැබීම් පෙන්නුම් කරනවා ඔබගේ. ඉතින් ඔබට මේක සතුටට කාරණයක් වෙයි. වෙනදට වැඩිය ඔබ මහන්සි වෙලා ව්‍යාපාර කටයුතු හෝ රැකියා කටයුතු කරනවා. ඒවැය මුදල් උපයන්න උත්සාහ කරනවා. ඒ වගේම ඉතුරු කිරීම වර්ධනය කරගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් මේක ගොඩක්ම සුබඵල ගෙන දෙනවා මිතුන ලග්න හිමියන්ට. ඒ වගේම ගෘහ ජීවිතය සම්බන්ධවත් ඔබට මේක යහපත් දෙයක් වෙනවා. මොකද දෙවැන්නෙන් කතා කරන දෙයක් තමයි ගෘහ ජීවිතය ගැන. ඉතින් ඔබගේ ගෘහ ජීවිතයේ යහපත් වෙනවා මේ කාලයේදී. සතුටින් සාමයෙන් ගත කරන්න පුළුවන් වෙනවා ඔබ හිතන විදිහට. ඔබට ප්‍රීති උත්සව ආදියට සහභාගී වීමේ වාසනාව තියෙනවා. ඉතින් සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙනවා මේ කාල සීමාව තුළ. ඒ වගේම සිකුරු ග්‍රහය ඔබගේ 6 වැන්නට සහ 10 වැන්නටත් දෘෂ්ටි හෙලනවා. ඔබගේ 6 වැන්නේ කතා කරන්නේ සතුරන් රෝග ආදී ගැන කතා කරන්නේ. ඉතින් 10 වැන්නෙන් රැකියා ස්ථානය තමයි කතා කරන්නේ. ඉතින් මේ අංශ දෙකම සම්බන්ධව ඔබට යහපත් වෙනවා. වෙනදට වැඩිය ලිඩ රෝග තියෙනවා නම් ඒව අඩු වීමක් වෙනවා, ලිඩ රෝග සුව වීමක් වෙනවා. ඒ වගේම සතුරන් ඔබට ඉන්නවා නම් සතුරන් ටික මේ කාල සීමාව තුළ ඔබගෙන් ඈත් වෙලා ඉඳී ඔබට අනිවාර්යෙන්ම. ඒ වගේම රැකියාව සම්බන්ධවත් ඒ වගේ රැකියාවේ කටයුතු ඔබට පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වෙනවා. හැමෝගෙම උදව් ලැබෙනවා මේ කාල සීමාව තුළ. ඉතින් රැකියා ව්‍යාපාර කටයුතු දෙකම ඒ වගේ දෙවැන් ලාභ ලැබීම් පෙන්නුම් කරනවා. ඉතින් ඔබගේ චන්ද්‍රයා තමයි දෙවැන්න අධිපති වෙන්නේ සිකුරු ග්‍රහය ගමන් කරන රාශියේ. ඉතින් චන්ද්‍රයා සුභඵල දෙන දවස් තියෙනවා. මොකද ඔබගේ චන්ද්‍රයා සුභ රාශිවල ගමන් කරන දවස් ඔබට සුභඵල ගෙන දෙනවා. ඉතින් ඒ දවස්වල යම් කිසි වැඩ කටයුත්තක් කරොත් ඔබට ඒකින් සාර්ථක වෙන්න පුළුවන් වෙනවා. ලොතරැයි ජය හෝ වැනික් වාසනාව හෝ වෙනත් ව්‍යාපාර කටයුතු හෝ රැකියාවේ යම් කිසි දෙයක් හෝ මොනවා හරි ඔබ හිතන අලුතින් දෙයක් සුබ කටයුත්තක් පටන් ගන්න ඉන්නවා නම් මේ චන්ද්‍රයා බලවත් ඉන්න දවස්වල කරොත් ඔබට සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ඉතින් මම ඒ දවස් කියන්නම් ඔබට අවශ්‍ය නම් සටහන් කරගන්නත් පුළුවන් වෙයි. ජූලි මාසේ 8, 12, 13 කටක ලග්න හිමියන්ට සිකුරු මාරුව ගොඩක්ම සුවිශේෂී වෙනවා. මොකද ඔබගේ 4 සහ 11 අධිපති වෙනවා සිකුරු ග්‍රහය. ඒ නිසා ඉතින් ජූලි මාසයේ 7 වෙනිදා තමයි මේ සිකුරු මාරුව සිද්ධ වෙන්නේ. උදේ 4:33ට කටක රාශියට ගමන් කරනවා සිකුරු ග්‍රහය. ජූලි මාසයේ 31 වෙනිදා වෙනකන් කටක රාශිය රැඳී ඉන්නවා. ඉතින් කටක රාශියට සිකුරු ග්‍රහය සතුරුයි කියලා තමයි ජ්‍යොතිෂය සඳහන් වෙන්නේ. මේ වෙනකොට බුධ ග්‍රහයත් කටක රාශිය රැඳී ඉන්නවා. ඉතින් ඔබට ගොඩක්ම සුභඵල ලැබෙනවා. මොකද 4 සහ 11 අධිපති නිසා කටක ලග්න හිමියන්ට යෝගකාරක ග්‍රහයක් වෙනවා. සිකුරු ග්‍රහය ඔබට ධනය අතින්, මොකද 11 වැන්න කියන්නේ ධනය අයස්ථානය. ඒ නිසා අයස්ථානය. ඒ වගේම 4 වැන්නෙන් කතා කරන්නේ නිවාස, ඉඩකඩම්, යාන වාහන, ගෙවල් දොරවල්, ඥාතීන්, ඒ වගේ දේවල් තමයි කතා කරන්නේ. ඉතින් ඒ සම්බන්ධවත් වැදගත් වෙනවා. ලග්නේ ගමන් කිරීම නිසා කටක ලග්න හිමියන්ගේ සතුට වර්ධනය වෙනවා කලින්ට වැඩිය. යම් යම් ගැටලු පැවතියා කලින් ඔබට. ඉතින් යම් කිසි මට්ටමකට ඔබට සැනසිලිදායක කාලයක් වෙයි මේ සිකුරු ග්‍රහය ලග්නේ ගමන් කිරීම. හිතේ සතුට වර්ධනය වෙන කාලයක් වෙයි. ඒ වගේම ඔබගේ ඔබ යන තැන කැපී පෙනෙයි. මොකද ඔබගේ යම් කිසි පෙනුමේ වුණත් වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඔබ වෙනදට වැඩිය ලස්සනට අඳින්න පළඳින්න උත්සාහ කරනවා. අලංකාර විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. හිතේ සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරනවා.
ඇති ඔබගේ උත්පත්ති කේන්ද්‍රයේත් සිකුරු ග්‍රහයා බලවත්ව යහපත් තැනක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ කියන ප්‍රතිඵල ඒ විදිහට ලැබෙයි. ඒ වගේම සිකුරු අතුරු දශා හෝ සිකුරු මහ දශා ගෙවනවා නම් ඒ අයටත් සුභඵල ලැබෙයි. සිකුරු ග්‍රහය ලග්නයේ ගමන් කිරීම නිසා ගොඩක්ම සුභඵල තියෙනවා. ඔබට උත්සාහය උනන්දුව ඇති වෙනවා. ඕනම දෙයක් දිහා ඔබ සුභවාදීව බලනවා. ඒ නිසා ගොඩක් වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. බුධ ග්‍රහයත් ලග්නයේ ගමන් කරනවා. නමුත් අංශක ගණනක් ඈතින් තමයි ගමන් කරන්නේ. ඔබට බුධ ග්‍රහයගෙන් එච්චරම සුභඵල ලැබෙන්නේ නැහැ. මොකද 12 සහ 3 අධිපති නිසා. ඉතින් බුධ ග්‍රහය අංශක ගණනක් ඈතින් ගමන් කරන නිසා එතරම්ම ගැටලුවක් වෙන්නේ නැහැ. බුධ ග්‍රහය ජූලි 19 වෙනකොට කටක ලග්නයෙන් සිංහ රාශියට පිවිසෙනවා. ඉතින් ඔබගේ සිකුරු ග්‍රහය ලග්නයේ ගමන් කරමින් 5 සහ 9 කියන ස්ථානවලට දෘෂ්ටි හෙලනවා. ඒකත් යහපත් දෙයක් වෙනවා. මොකද ත්‍රිකෝණ ස්ථාන දෙක ඒ වගේම 7 වෙනට දෘෂ්ටි හෙලනවා. ඉතින් ඒ දේවල් ඔබට යහපත් වෙනවා පෙර පැවති තත්ත්වයන්ට. ඉතින් ගුරු ග්‍රහයත් 11 වෙනි ගමන් කරන නිසා ධනය සම්බන්ධයෙන් සුවිශේෂී වෙයි. අයස්ථානාධිපති සිකුරු ග්‍රහය ලග්නයේ ගමන් කරමින් 11 වෙනි ගුරු ග්‍රහයත් ගමන් කිරීම ඉතාම සුභඵල ගෙන දෙනවා ඔබට. ඒ වගේම දරුඵල සම්බන්ධයෙන් දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවනම් ඇයට එම ප්‍රාර්ථනාවන් ඉටු වෙනවා. ඒ වගේම ගෘහ ජීවිතයත් මේ කාලයේදී ඔබගේ සාර්ථක වෙනවා. කලින් යම් යම් ගැටලු තත්ත්වයන් පැවතිය නම් ඒවා ටිකක් සමනය වෙලා යනවා. දින අතර සමගිය වර්ධනය වෙන කාලයක් වෙනවා. ඒ වගේම ඔබගේ සිකුරු ග්‍රහය 9 වෙනට අදෘෂ්ටි හෙලනවා ලග්නයේ ඉඳලා. ඉතින් ඒකත් ඔබට සුභඵල ගෙන දෙනවා. මොකද පුණ්‍යස්ථානය තමයි 9 වෙනි කියන්නේ. ඔබ වෙනදට වඩා ආගම දහමට ලැදි වෙනවා. ඒ නිසා ඔබට අනිවාර්යයෙන්ම වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඔබගේ අපල තියෙනවා නම් ඒ තත්ත්වයන්ගෙන් මිදෙන්න පුළුවන් වෙනවා මේ කාල සීමාව තුළ. ඒ වගේම තමයි ඔබගේ චන්ද්‍රයා තමයි ලග්නාධිපති වෙන්නේ. ඉතින් සිකුරු ග්‍රහයා ඉන්නේ ඔබගේ ලග්නයේ. එතකොට චන්ද්‍රයා බලවත්ව ඉන්න දවස්වල ඔබට යම්කිසි සුභඵල දෙන කටයුත්තක් කරොත් ඔබට ඒක ඉටු කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් ලොතරැයි වාසනාව හෝ මැණික් වාසනාව හෝ වෙනත් රැකියා ව්‍යාපාර කටයුතු වල දෙයක් හෝ ඔබට ඉටු කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් චන්ද්‍රයා බලවත්ව ඉන්න දවස්වල ඔබට කරොත් සුභඵල ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම ඒ දවස් ටික කියන්නම්. ඔබට අවශ්‍ය නම් සටහන් කරගන්නත් පුළුවන්. ජූලි මාසයේ 7, 8, 9, 10, 11 ඒ වගේම 14, 15, 16, 17, 18, 21, 22, 28, 29 කියන දවස් ඔබට සුභඵල ගෙන දෙනවා. මොකද චන්ද්‍රයා බලවත් ඉන්න දවස් තමයි ඔබට මේ මම කිව්වේ. ඉතින් මොනවා හරි සුභඵල ගෙන දෙන වැඩ කටයුත්තක් ඔබ සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ දවස්වල කරොත් ඔබට ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි ඔබට.